ජීපස් සහ දියුණු චන්ද්‍රිකා තාක්ෂණයක් පවතින අද වැනි කාලයක කිසිවක් සැඟවී තිබෙන්නට ඉඩක් නැති බව ඔබට සිතෙන්නට ඇති. නමුත් අවුරුදු ගණනාවක් පුරාවට සොයාගැනීමට නොහැකි වූ නිධානයන් අදටත් මෙම ලොව තුළ සැඟවී පවතිනවා. කාලය සහ ශ්‍රමය වැය කිරීමට හැකි ඕනෑම කෙනෙකුට එම නිධානයන් සොයාගන්නට පුළුවන්. අංක 1. නාසි රත්තරන්. දෙවැනි ලෝක යුද සමයේදී යුරෝපයේ වූ වටිනා සෑම දෙයක්ම එක්රැස් කර ගැනීමට නාසි හමුදාව කටයුතු කළා. ඒ අතර විශාල රත්රන් තොගයක්ද තිබුණා. යුද්ධයේ අවසාන වෙනවාත් සමගම හිට්ලර්ගේ නාසි හමුදාව විසින් එම වස්තුව පෝලන්තේ සහ ඔස්ට්‍රියාව තුළ සැඟවීමට කටයුතු කළා. බොහෝ දෙනෙක් විශ්වාස කරන්නේ ලිප්සිග්හි ලිනවර්ල්ඩ් වනාන්තරයේ ගුහාවන්වල එම රත්රන් වලදමා ඇති බවයි. එහි ආරක්ෂාවට විෂවායුන් පුරවා ඇති බවද වාර්තා වෙනවා. ඒ වගේම ඔස්ට්‍රියාවේ ටොප්ලිට්ස්විලේ අයිස් ජලයට රත්රන් පෙට්ටි විසිකළ බවට මතයක් තිබෙනවා. අනෙකුත් සියලු දේ හමු වී තිබුණත් මෙතෙක් රත්රන් හමු වී තිබුණේ නැහැ. හිමිකාරයා පැමිණෙනතුරු රත්රන් මග බලාගෙන සිටිනවා විය හැකි. අංක 2. බුත් කැසිඩිගේ රත්රන්. මොහු 1908 වර්ෂයේදී බොලිවියාවේදී මරා දමනු ලැබූ බව විශ්වාස කරන අපරාධකරුවෙකි. ඔහු තම ජීවිත කාලය ඇතුළත මහා පරිමාණයේ මංකොල්ල රාශියක් සිදු කර තිබුණා. ඒ අතරින් බැංකු සහ දුම්රියවල් මංකොල්ල කෑම් ප්‍රධානයි. ඔහු සොරාගත් මහා ධනස්කන්ධය එකවර රැගෙන යාමට නොහැකි තරමට විශාලයි. එම නිසා ඔහු එම ධනය කොලරාඩෝවල මොෆැට් කවුන්ටිවල බලදමා ඇති බව වාර්තා වෙනවා. ඊට අමතරව ස්පොකේන් සහ වොලස් වොෂින්ටන් ප්‍රදේශය තුළ ඔහු විසින් මිලියන ගණනක් වටිනා රත්රන් කාසි තොගයක් බලදමා තිබෙන බවද වාර්තා වෙනවා. මේ වනතුරු එම නිධානය සොයාගැනීමට කිසිවෙකුට නොහැකි වී තිබෙනවා. අංක 3. අවුට්බැක් කොපල්. ඕස්ට්‍රේලියාවේ අවුට්බැක් ප්‍රදේශයට සංචාරය කළොත් පොළොවයට වැළලී තිබෙන වාසනාව ගොඩගන්න ඔබට පුළුවන්. ලෝ විශාලතම ඔපල්මැණික් පිහිටා තිබෙන කූබ පෙඩී ප්‍රදේශය තුළ අතහැර දමා තිබෙන ඔපල්මැණික් පතල් රාශියක්ම තිබෙනවා. අවශ්‍ය නම් ඔබට එය පරීක්ෂා කර බලන්නට පුළුවන්. නමුත් එය ඉතාමත්ම භයානක ක්‍රියාවකි. අංක 4. ඇම්බර් රූම්. මෙය ලෝ මෙතෙක් සොයාගැනීමට නොහැකි වූ විශාලතම නිධානයයි. එය රත්රන් රන්නාභරණ සහ ඇම්බර් වලින් සැදුම්ලත් කාමරයකි. එය පීටර් ද ග්‍රේට් ලෙස හඳුන්වන රුසියානු අධිරාජ්‍ය වෙනුවෙන් ඉදිකරනු ලැබුවන්. ලෝක යුද සමයේදී නාසි හමුදා විසින් එය කොල්ල කෑබවන් ඉන් අනතුරුව විනාශ කර දැමූ බවත් බොහෝ දෙනෙක් විශ්වාස කරනවා. නමුත් පොලන්තයේ කෞතුකාගාරයක වූ තාප්පයක් පිටුපස එය ඇති බව පරීක්ෂකයින් සැකපල කරනවා. නමුත් ඒ පිළිබඳව තවමත් පැහැදිලි විස්තරයක් නැහැ. ඉන් අදහස් කරන්නේ පෝලන්තයේ අප්‍රසිද්ධ ස්ථානයක එය සැඟවී තිබිය හැකි බවයි. ඔබ නොදත් මෙවැනි වටිනාදේ දිනපතා දැනගන්න නොදුටු ලෝකයේ සමග රැඳී සිටින්න අපිව සබ්ස්ක්‍රයිබ් කරන්නත් අමතක කරන්නට එපා.